And now, live at 10. Aibuan, Subha Sandhavak. Dawse Nimavata Pera, Dawse Ulusum Kalapuatana, Ketin Livasabalantai, Misudana. May Ulusum Puat Sampitane, live at 10. Silver Dinadu Sampandin, Barada Karuvi, Vasara Tunaka, Sira Danduamha, Dada Mudal Niamavi, Epamata Muda Heresiti, Hitapu Chanadpatelekam, Lalit Vira Tungasaha, Viduli Sandesh and Yamana Komisabe, Hitapu Adaksha General, Anusha Pelpitan Mahaturun, Emma Chodanavalin, Nidoskota Nidahas Kernelisa, Abiachanadikrane, Adanukala. Didas Pahalava Janadipatiran Same, Divinapura Vihara San Velata, Silra Divida Harimas and the Ha, Vidul Sandesh and Yaman Komisamataya, Trupial Million, High Sea Kamutalak, Sava Dilisa, Pariharanakale, Chodana Karabin, Hitapu Chanadipatelekam, Lalitvirtunga Saha, Vidul Sandesh and Yaman Komisame, Hitapu Adaksha General, Anusha Palpitan Mahaturunta Erehiva, Nitipativaravisin, Mahadikarania Hamuve, Nadu Pavaratibune, Ikut Yapal and Rajesamedi. Emma Chodana Vita Varda Karwan Bu, own Didinata, Didas Dahatavasari, September Hatwanida, Vasara Tunaka, Barapata Levadasahita, Siradanum, Niamavuatra, Rupia Laksha Visa Begin, Dadamudal given a lesser, Kolama Mahadikarane, Yogakala, Kese Vita Tamanta Mahadikarane Labadun, Nematin Dutair River, Lalit Virtungasaha, Anusha Palpita and Mahaturun, Abiachanadikarane Hamwe, Petsama Gunkarmin, Illa City, Taman Seal Chodanavalin, Nidos Kota Nidhas Karanalisai. Other Lepetsama, Abiachanadikarania Hamwe, Vibhaket again and water, other 18 to Prakashita Patkale, Kumuduni Victor Singasa, Devika Abiratniana Mahatin Gen Samanita, Vipudkala, Abiachanadikarana, Vinusurumadu Levisin. Eanu Silra Dinadu Sampandin, Vardakarvi, Vasara Tunaka Siradan Duamsaha, Dadamutal and Niamavi, Apamatamuda Heresiti, Hitabuchanadipatelekam, Lalitvira Tungasaha, Vidul Sandeshan Yamukumisame, Hitapu Adiakshi General, Anusha Palpita and Mahaturun, Emma Chodanavalin, Nidoskota Nidhaskaran Lisa, Abiachanadikarane, other Niogakala. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශවල තෙවන පාසල් වාරය ලබන 23 වෙනි දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේල් පිරිස් මහතා අද ප්‍රකාශ කළා. COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීමේ දිනේ මීට පෙර කල් දමනු ලැබුවා. බස්නාහිර පළාතේ පිහිටලා තිබෙන පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 23 වෙනිදා ආරම්භ වන්නේ නැහැ. ඒ වගේම උදකලා කරලා තිබෙන පොලිස් වසම්වල පිහිටලා තිබෙන පාසල් හැර අනෙක් පාසල්වල 6 ඉඳන් 13 ශ්‍රේණිවලට පන්ති ආරම්භ කිරීමට පුළුවන් නොවැම්බර් 23 වෙනිදා. පාසල් සම්බන්ධයෙන් ඒ ක්‍රමවේද ගැන තීරණය ගැනීම වගකීම එක් පාසලේ විදුහල්පති ප්‍රමුඛ කමිටුවකට බාර දීම. දැනට හුදකලා කොට තිබෙන පොලිස් වසම් තුල පිහිටලා තිබෙන පාසල් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. 10 11 ශ්‍රේණියේ පන්ති ඒ පාසල්වල ආරම්භ කිරීමට පුළුවන්ද කියන කාරණය පිළිබඳ සලකලා බලලා අපි අවසාන තීරණයක් ගන්නවා සති දෙකක් තුල. ඒතකොට සති දෙක අවසානයේදී අපිට පේනවා නම් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ඒ පාසල්වල පන්ති ආරම්භ කිරීමට අසීරුව තත්ත්වයක් තිබෙනවා කියලා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට දැන් නියම කරලා තිබෙන දින ඒ විදිහටම තියා ගන්නවාද නැත්නම් ඒ පිළිබඳ සංශෝධනයක් අවශ්‍යද කියන තීරණය අපි ගන්නවා. COVID-19 ආසාදිතින් 243 දෙනෙක් අද මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මේ වන විට වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 18645ක්. මේ අතර අත්‍යවශ්‍ය දුරකථන අංක දෙකකට නොමිලේ එමතුම් ලබා දෙන ලෙස අද පත්තරේ වැඩසටහනින් යුද හමුදා ප්‍රතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබුණා. අත්‍යවශ්‍ය දුරකථන අංක සඳහා නොමිලේ එමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් අද අවධානය යොමු කෙරුණා. දැන් මේ ඇතැම් ස්ථානවල අයට යම් යම් අවස්ථාවන්වලදී අත්‍යවශ්‍ය සේවා අමතන්නට ඕනි වෙන්නට පුළුවන් යුද හමුදා ප්‍රතිමනි. දැන් මේ සමහර අයට රීලෝඩ් එකක් දාගන්න පවා බැරි වෙලා ඉන්නවා කියලා කියවෙනවා මේ හුදකලා කරපු ප්‍රදේශවලදී. එවැනි තත්ත්වයක් තුළ අත්‍යවශ්‍ය කෝවිඩ් සම්බන්ධයෙන් දැනුවත් කරන්නට අවදානමක් තිබුණොත් ඒ පිළිබඳ කියන්න රෝගී අවදානමේදී ඒ පිළිබඳව පැහැදිලි කරන්නට අත්‍යවශ්‍ය දුරකථන අංක කීපයකට නොමිලේ ඇමතීම් මේ පාසුකමක් අදාළ දුරකථන සමාගම් සමගින් එක්ක හෝ සම්බන්ධ වෙලා ලබා දීම පිළිබඳව කාරණාවට මුල පුරන්න හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම බැරි කමක් නැහැ. ඇත්තටම ඒ බැලිවෙන වහාම බොහොම වැදගත් දෙයක් ඔබතුමා කිව්වේ. ඒක මේ සාකච්ඡාවෙන් පසුව වහාම මේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නම්. අපි දන්නවා නම්බර් නම් කීපයක් දිවල දිවෙනවා. නමුත් ඔබතුමා කිව් විදිහට
ඉතාමත් වැදගත් වෙනවා මේ මේක නොමිලේ කියන වචනේ ඉතාමත් වැදගත් වෙනවා ඉතින් ඒ අනුව අද දිනයේදී මේ සමදියෝ ක්‍රියා කිරීමට කටයුතු කරන ඔබතුමාට විශේෂයෙන්ම පුද්ගලයෙක් වශයෙන් රටේ පුරවැසියෙක් වශයෙන් රංගන ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබගේ ආයතනය වගින් හෝ ඔබගෙන් විශේෂයෙන්ම ගනු ලබන ඉල්ලීමක් ඉතින් මේක වැදගත් ඉල්ලීමක් මම දන්න ඔබලත් අපි වගේම ප්‍රායෝගිකව පය පොළවේ ගහලා රටේ ජනතාව වෙනුවෙන් තමයි මාධ්‍යයක් හැටියට හිටගන්නේ රටේ ජනතාවට කළ හැකි උපරිම දෙයක් කිරීමට තමයි ඔබගේ මාධ්‍යෙන් කටයුතු කරන්නේ ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ සමදිව අද දින අත්‍යවශ්‍ය දුරකථන අංක වලට නොමිලේ ඇමතුම් ලබා දීමේ වැඩ කටයුත්ත අද දවසේදීවත් ඒ විදිහට යථාර්ථයක් වෙයි කියලා බොහොම ස්තුතියි. මේ පිළිබඳව අවධානය යොමු කරමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා අද පසුරුවේ පැවසුවේ දුරකථන සමාගම් සහ ඊට අවශ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඒ සඳහා සියලු කටයුතු සිදු කර ඇති බවයි. ඒ අනුව නොමිලේ දුරකථන ඇමතුම් ලබාගත හැකි අංක දෙකක් හෙට පසුරු 6ට පෙර ලබා දීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපතිවරයා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයට පැවසුවේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ මැගසින් බන්ධනාගාරයේ සිටයි. මේ වන විට මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හෙටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය හරහායි. කොමිෂන් සභාවේ කටයුතු ආරම්භයේදීම ඔහු වෙනුවෙන් පිණිසිරි නීතිඥවරයා කොමිෂන් සභාවට දැනුම් දුන්නේ බදියුදීන් මහතා දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීම සඳහා ඉල්ලීමක් කළ බවයි. කෙසේ වෙතත් ඔහු කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දී ඇත්තේ සිංහල භාෂාවෙන් බව කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනය කළා. එහිදී කොමිෂන් සභාව බදියුදීන් මහතාගේ නීතිඥ වරයාට දැනුම් දුන්නේ බදියුදීන් මහතා මීට පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේද සාක්ෂි ලබා දී ඇත්තේ සිංහල භාෂාවෙන් බවයි. කොමිෂන් සභාවේ භාෂා පරිවර්තක අද දින අසනීප තත්ත්වයක් නිසා සේවයට වාර්තා කර නොති වූ බැවින් සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සාක්ෂි ලබා දෙන ලෙස කොමිසම සාක්ෂිකරුට දැනුම් දුන්නා. අවශ්‍ය අවස්ථාවලදී දෙමළ භාෂාවෙන් යම් යම් වචන භාවිත කිරීමට අවස්ථාව ලබා දිය හැකි බවත් කොමිෂන් සභාව නිවේදනය කළා. කෙසේ වෙතත් බදියුදීන් මහතා පැවසුවේ තමන්ගේ මව් භාෂාව වන දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීම සඳහා තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති බවයි. ඒ අනුව භාෂා පරිවර්තකයෙකු හරහා ඔහුට දෙමළ භාෂාවෙන් සාක්ෂි ලබා දීමට කොමිසම ක්‍රියා කළා. සාක්ෂි විමසීම ආරම්භ කරමින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ වෙප පුරාගත් මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ්ගේ විවාහය සඳහා ඔබ අත්සන් කළේ ද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා රිෂාඩ් බදියුදීන් මහතාගෙන් විමසුවා. ඉන්සාෆ්ගේ බිරිඳගේ පියා මම හොඳින් දන්න කෙනෙක්. ඒ නිසා ඔහුගේ ඉල්ලීම මත තමයි මම ඒ විවාහය හෙට අත්සන් කරන්නේ නැත්තේ. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. පළමුවරට පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 200ක්ම ලැබූ හපනුන් දස දෙනා අද ස්වර්ණශ්‍රී සත්කාර මනුගම් මෙහෙවර යටතේ ඇගයීමට ලක් කළා. සියති, දොවිඳු, හිනුද, දෙව්ලි, සෙනුදි, තසිඳු, සියත්, යහරා, අම්මර මේ දරුවන් තම ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය ආයතනයකින් පළමු වරට ලැබුණු ඇරයුම පිළිගෙන අද උදින්ම මේ විදිහට ස්වර්ණවාහිනියට ආවේ හද පිරිසටටින්. මේ පුංචි පහේ හපනුන්ට මේ විදිහට අපි ස්වර්ණවාහිනියට එන්න කිව්වේ ස්වර්ණශ්‍රී සත්කාර මනුදම් මෙහෙවර යටතේ ඔවුන්ගේ දක්ෂතාවය අගයන්න. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සහ ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ එක්ව මේ පහේ හපනුන්ට ලැප්ටොප් පරිගණක සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිදු වුණා. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී සුදේව හිට්ටිආරච්චි මහතා සහ ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ සභාපති සහන් අකලංක මහතා අතින් මෙම ලැප්ටොප් පරිගණක සහ ශිෂ්‍යත්ව දරුවන්ට ලබා දීම සිදු කෙරුණා. මේ පහේ හපනුන්ගේ හෙට දවස එළිය කරන්න ස්වර්ණවාහිනියත් ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ දුන් අත්වැලට ඔවුන්ගෙන් ලැබුණු කෘතවේදීත්වයයි මේ. ගොඩක් සතුටුයි. මම මේකෙන් අධ්‍යාපන වැඩ කටයුතු සාර්ථක කරගන්න උනන්දු වෙනවා. මම වගේ හොඳට වැඩ කරොත් එයා මගේ යාළුවන්ටත් මේ වගේ ජයග්‍රහණත් කරගන්න පුළුවන්. මට වඩා බාල නංගිල මල්ලට කියන්න තියෙන්නේ හොඳට පාඩම් කරලා මේ විභාගෙන් ඉහළින් වාසන. ශිෂ්‍ය විභාගේ විතර නෙමෙයි අනිත් විභාගවලුත් ලොකු ජයග්‍රහණ ලැබලා මේ වගේ තෑගි දිරගනි කියලා තමයි කියන්නේ. ත්‍යාගයක් ලබා දීම ගැන මම ස්වර්ණවාහිනී මාධ්‍යාලයට ස්තුතිවන්ත වෙනවා.
ඇත්තටම දරුවන්ගේ පෞරුෂය තනන්න හොඳ අඩිතාලමක් මේක. අධ්‍යාපන කටයුතු වලට ගොඩක් සම්බන්ධව භාවිතා කරලා මගේ අනාගත බලාපොරොත්තුව කොහොම හරි ඉෂ්ට කරගන්න උත්සාහ දරනවා. අනාගත දියුණුවම එක්ක නිසා මට මේ ලැප්ටොප් එක ගොඩක් උදව් වෙයි කියලා සිතනවා. ඔක්ස්ෆර්ඩ් පරීක්ෂණ කණ්ඩායම අත්හදා බැලීම් කළ කොරෝනා වෛරස් එන්නත වැඩිහිටියන් තුළ ඉතා ඉහළ ශක්තිමත් ප්‍රතිශක්තියක් ඇති කරන බව අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ සමගින් ලොව වටා කොවිඩ් තත්ත්වය පිළිබඳවයි මේ විමසා බැලීම. ආසාදිත ව්‍යාප්ති අතින් වැඩිම බලපෑමකට ලක් වෙති ඇමරිකාවේ ඊයේ දිනේ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව යළිත් ලක්ෂය ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව 173,000ක් වන බවයි වාර්තා වන්නේ. මේ අතර ඇමරිකාව පුරා පැතිර යන මෙම නව කොවිඩ් රැල්ලෙන් එරට පාසල්ලමුන් අතරද වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන බවට තොරතුරු වාර්තා වීමත් සමග නිව්යෝක්හි සියලු පාසල් වසා දැමීමේ සූදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් රට තුළ සිදු කරන කොවිඩ් පරීක්ෂණ වඩාත් වේගවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගැනීමත් සමග ඇමරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණේ මෙලෙසින්. එමෙන්ම කොවිඩ් වසංගතයේ මර්ධනයට අත්අඩංගුවක් බැලීම් සිදු කළ එන්නත් අතරින් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබෙන ඇමරිකානු සහ ජර්මන් නිෂ්පාදනයක් වන ෆයිස බයෝ එන්ටෙක් කොවිඩ් එන්නත බෙදාහැරීම එළඹෙන නත්තලට පෙර සිදු කළ හැකි බවත් එම සමාගම නිවේදනය කර තිබෙනවා. මේ අතර ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායම විසින් අත්අඩංගුවක් බැලීම් සිදු කළ කොරෝනා වෛරස් එන්නත වයස අවුරුදු 60-70 අතර වැඩිහිටියන් තුළ ඉතා ශක්තිමත් ප්‍රතිශක්තියක් ගොඩනංවන බැවින් මෙම වසංගතයෙන් වැඩි අවධානමකට මුහුණ පාසින්න වැඩිහිටියන්ගේ ජීවිත බේරා ගැනීම කෙරෙහි නව බලාපොරොත්තුවක් ඇති කරන බවයි වාර්තා වන්නේ. ඒ තමයි ගෙවුණු දවස උණුසුම් කළ පුවත්. එක්පාරට මීළඟට රතු ඉර කාලීන දේශපාලන සංවාදයේ සමගින් සුබ රාත්‍රියක්.